එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට ලොකු මෙලියක් තමයි කොදෙව් ප්‍රහාරාත්මක ක්‍රීඩක ඇන්ඩ්‍රූ රසල් ක්‍රීඩා කරන එක. මේ විදිහ ක්‍රිකට් ලෝකයේ ඉන්න බිහිසුණුම ප්‍රහාරකයන් අතර ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ රසල් තරගාවලියට ක්‍රීඩා කරයිද නැද්ද කියන දෙගිඩියාව තිබුණත් අවසානයේ රසල් ලංකාවට එන්න තීරණය කළා. මේ විදිහට රසල් ලංකාවට ඇවිත් සෙල්ලම් කරද්දී කොදෙව් ජාතික කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම එක්ක ක්‍රිකට් තරගාවලියකට සෙල්ලම් කරනවා. ඒ T20 තරඟ තුනකටත් සහ ටෙස්ට් තරඟ දෙකකටත් තරගාවලිය T20 තරගාවලිය 27 වෙනිදා ඔක්ලන්ඩ් වලදී ආරම්භ වෙනවා. මේ විදිහට කොදෙව් ජාතික කණ්ඩායම නවසීලන්ත එක්ක සෙල්ලම් කරද්දී T20 කණ්ඩායමේ ඉන්න ප්‍රබලම ක්‍රීඩකයෙක් වන රසල් ලංකාවේ සෙල්ලම් කරන එක ගැන කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් ගෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්න කරලා තිබුණා. එතෙන්දී සිමන්ස් කියලා තිබුණේ එහෙම පුවතක් Taman දැනගත්තෙත් මාධ්‍ය වලින් කියලා. ඒ කියන්නේ රසල් ලංකාවට ඇවිත් තින්නේ හොරෙන්ද? එයා එහි ගිහින්ද? ඒක මටත් අලුත් ආරංචියක්. මම ඔහුත් එක්ක කතා කළේ නැහැ. මම නවසීලන්තයට ආපු නිසා එයා මුණ ගැහුනේ නැහැ. රසල් IPL සෙල්ලම් කරලානේ ආවේ. මට ඔය කාල රසල් එක්ක කතා කරන්න බැරි වුණා. ඇත්තටම මම දන්නේ නැහැ රසල් දැන් ලංකාවේ සෙල්ලම් කරනවා කියලා. ඒ නිසා මට ඒ ගැන මොනවත් කියන්න බෑ. මොකද එයා කණ්ඩායමෙන් අයින් කරපු එක ලංකාවට ගියේ එක ඒ සම්පූර්ණ සිද්ධි ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ඒ විදිහට තමයි කොදෙව් ක්‍රිකට් පුහුණුකරු පිල් සිමන්ස් ජාත්‍යන්තර මාධ්‍යයක කියලා තිබුණේ. කොහොමුණත් ඔක්තෝබර් වල කණ්ඩායම තෝරගනිද්දී නවසීලන්ත සංචාරයට රසල් නම් නොකිරීමත් එක්ක තමයි රසල් මේ විදිහට තමන්ගේ සැලසුමට LPL දාගන්නේ. කොහොමුණත් කොදෙව් තේරීම් කමිටුව කියන්නේ රසල් ගැන ගත්ත තීරණේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ තීරණයෙන් රසල් අනාගතයේ කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ කියලා කියවෙන්නේ නැහැ කියලා කොදෙව් තේරීම් කමිටු ප්‍රධානි රොජර් හාපර් කියලා තිබුණා. කණ්ඩායම තේරීම ගැන සම්පූර්ණ වගකීම අපි ගන්නවා. ඒ අවස්ථාවේ අපි තීරණය කළා රසල් නවසීලන්ත සංචාරයට යන්නේ නැහැ කියලා. අපි ඒක නවසීලන්ත සංචාරයේ වෙනුවෙන් ගත්ත තීරණයක් විතරයි. එතන කියන්නේ නැහැ රසල් කොදෙව් කණ්ඩායම නියෝජනය කරන එකක් නැහැ කියලා. කොහොමුණත් රසල් කොදෙව් කණ්ඩායමෙන් අයින් කරලා තියෙන්නේ දක්ෂතා නැතුව නෙමෙයි කියන දේ තමයි හාපර්ගේ කතාවෙන් තේරෙන්නේ. ඇත්තටම රසල් එක්ක කතා කරද්දී එයා සෙල්ලම් කරන්න සූදානමක හිටියේ නැහැ. එයා අපෙන් තව කල් ඉල්ලුවා. ඒ නිසා අපිත් ඔහු ගැන වැඩි ඉලක්ක කළේ නැහැ. මම හිතන්නේ අපි කණ්ඩායමක් විදිහට ඉස්සරහට යද්දී එක එක ක්‍රීඩකයා ගැන බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන් අපි එක්ක එනවා නම් අපි ඔවුන් අපේ ගමනට සම්බන්ධ කරගන්නවා. එහෙම නැතුව එක ක්‍රීඩකෙක් නැහැ කියලා අපි ගමන නතර කරන්නේ නැහැ. ඉස්සරහටත් වෙන්නේ එහෙමයි. ওই කතා අහද්දි තේරෙන්නේ පසුගිය කාලේ කොදෙව් ප්‍රබල ක්‍රීඩකයන් එක්ක ක්‍රිකට් ලොක්ක අතර තිබුණු මත ගැටුම එහෙමම තියෙනවා කියන දේ තමයි. කොහොමුණත් තනි තනි ක්‍රීඩකයෝ විදිහට බලද්දි ලෝකයේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයෝ ඉන්න කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක් විදිහට ඉස්සරහට නොයන්න තියෙන ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ මේ ක්‍රීඩකයනුත් පරිපාලකයොත් අතර තියෙන ගැටලුව කියලා නම් පැහැදිලි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.